අයිබෝන් දුවේ පුතේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඔයාලට ලබලා දීලා තියෙනවා තොරතුරු සම්නිවේදන තාක්ෂණය සඳහා උපකාරක සම්මන්ත්‍රණ මාලාවට අදාළ ප්‍රශ්නපත්‍ර කට්ටලයක්. ඒකේ තොරතුරු සම්නිවේදන තාක්ෂණයේ විෂයයේ බහුවර්ණ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරන්න තමයි මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. පුතාලා මුලින්ම ප්‍රශ්නපත්‍රය ළඟට අරගෙන ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක නරඹන්න කලින් ප්‍රශ්න පත්‍රයේ 1 සිට 10 දක්වා ප්‍රශ්න ටික තනියම උත්තර ලියන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ 1 ඉඳන් 10 දක්වා බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු සැකසලා තියෙන්නේ කියලා. එහෙනම් ඔන්න අපි පටන් ගන්නවා. පළවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ප්‍රකාශ අතරින් තොරතුරක් වන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුතාලා ගාව තියෙන්න ඕනේ මොන වගේ දැනුමක්ද? මම තව ප්‍රශ්නයක් අහනවා, අතුරු ප්‍රශ්නයක්. අද කාලගුණය කොළඹ කාලගුණය කුමක්ද කියලා මම ප්‍රශ්නේ අහුවොත් ඒකට පිළිතුරු දෙන්න පුළුවන් ඕගලන්ට. අද කාලගුණ වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරන්න ගත්ත දත්ත අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් මේ ලැබිලා තියෙන උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළඟේ වේගය, සුළඟේ දිශාව කියන්නේ මේ කාලගුණ වාර්තාව නිර්මාණය කරන්න ලබාගත් දත්ත. එහෙනම් දත්ත කියන්නේ මොකද්ද? නැවත කියනවා නම් ඔන්න ඔයාලගේ යාළුවන්ගේ ටෙලිෆෝන් නම්බර්ස් ටිකක් ලියාගන්න කිව්වොත් සමහර විට මගදී හම්බ වෙන යාළුවෙක්ගේ ටෙලිෆෝන් නම්බර් එකක් කොලයක ලියාගන්න පුළුවන්, නේද? බස් ටිකට් එකක ලියාගන්න පුළුවන්, තැන් තැන් වල තියෙන්න පුළුවන්. හැබැයි ඒක ඔයා ගෙනහල්ලා අකාරාදී පිළිවෙලට ඇසෙන්ඩින් ඕඩර් එකට මේ විදිහට හදාගත්තොත් ඔයා ඒ කරලා තියෙන්නේ මොකද්ද? සකස් කළනම් ප්‍රොසෙස් කරලා. මෙන්න මේ ප්‍රොසෙස් කරන මේ දත්ත සැකසීමෙන් අපිට අර්ථාන්විත තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ කතා කරපු කාලගුණ වාර්තාව පිළියෙල කරන්න අපිට අවශ්‍ය වුණා දත්ත. එතකොට ඒ දත්ත සැකසීමෙන් අපිට තීරණ ගත හැකි කාලගුණ වාර්තාවක් හදා ගන්න පුළුවන් වුණා. ඒ වගේම අපි කතා කරමු දේටා ගැන. නැවතත් කියනවා නම් it can be numbers, words, images and symbols which do not bear a meaning when standing alone. That is called data. When වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි වචන, සලකුණු, පින්තූර ඔය දේවල් දත්ත කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් පුතේ මේ පෙනලා තියෙන විදිහටම අපිට තීරණ ගන්න බැරි අකුරු, ඉලක්කම්, සංකේත, රූප දත්ත වෙනවා. එහෙනම් තොරතුරක් වෙන්නේ ඔය දත්ත සකස් කරලා, සංවිධානය කරලා, organized process, meaningful data and you create information so you can take decisions on that, right? ඔයාට තීරණ ගන්න පුළුවන් වෙන ආකාරයට දත්ත සකස් කිරීමෙන් තොරතුරු ළඟා කරගන්න පුළුවන්. එහෙනම් අපේ ප්‍රශ්නෙට පිළිතුර කොහොමද වෙන්නේ? අපි බලමු පුංචි වීඩියෝ එකකුත්. පුතාලා දැනගත යුතුම කාරණේ තමයි මේ දත්ත සකස් කරලා තොරතුරු ගන්නවා. මෙතනදී මේ සකස් කිරීම පරිගණක හරහා සිද්ධ වෙන්න පුළුවන්. data process information කිරීමේදී පරිගණකයක් හරහා කරන්න පුළුවන්. එහෙම නැත්නම් හස්ත මෙනතම් මැනුවල් ප්‍රොසෙස් කරන්න පුළුවන්. එහෙනම් නැවත සාරාංශය කිව්වොත් මෙන්න data කියන්නේ මොකද්ද, තොරතුරු කියන්නේ මොකද්ද කියන එක මේ වෙනකොට ඔයාලා මේ විදිහට සංසන්දනය කරලා දැනගත්තොත් හොඳයි. එතකොට වෙන වෙනම ලියා ගන්න නැතුව සංකල්ප සිතියමක් ආශ්‍රයෙන් මේ විදිහට ලියාගත්තොත් ඉතාම වටිනවා ඔයගලන්ට data information. එහෙනම් අපි තාම පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ. එතකොට ඔයාට තීරණයක් ගන්න පුළුවන් මේ දෙවනි උත්තර. දැන් ඔයගලන්ගේ
ඉංග්‍රීසි මීඩියම් එකේ බලන්න උත්තර අංකේ නෙමෙයි පුතේ උත්තරේ බලාගත්තොත් total population of Sri Lanka in 2019 අන්න අපිට තීරණයකට එළඹෙන්න පුළුවන් නමුත් පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව අපිට තීරණයකට එළඹෙන්න අමාරුයි අපිට වැඩි විස්තරයක් දීලා නැහැ මොන පන්තියද මොන පාසලේද කිසිම තොරතුරක් නැහැ එතකොට තොරතුරක් වෙනවනම් ආපහු ප්‍රශ්නයක් අහන්න තියන්න බෑ එකපාර එක කියවනකොට අපිට ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන්න පුළුවන් වෙනවා එහෙනම් ඒක තමයි තොරතුරක් වෙන්නේ මේ අනෙක් කිසිම දෙයක් අමතර පන්ති ගාස්තු මොන පන්තියේද කාගේද එතකොට ඔය වගේ ගැටලු වෙන්න පුළුවන් එතකොට අපි වාක්‍යයක් යෝගින යනකොට එතන තීරණයකට එළමෙන්න පුළුවන් නම් if you can take decision once you read this sentence or a term you can decide it is an information එක තොරතුරක් කියලා අපිට තීරණයකට එළමෙන්න පුළුවන් එතකොට පිළිතුර දෙක විදිහට අපිට බාර ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නේ. සංඛ්‍යාවක් දීලා තිනවා යන ද්විමේ සංඛ්‍යාව තුල්‍ය වන අෂ්ටම අෂ්ටක සංඛ්‍යාව වනුයේ. දැන් දීලා තියෙන්නේ බයිනරි එකක්. ඔයාට කියනවා ඔක්ටාල් කරන්න කියලා. මොකද අපි කරන්නේ? දැන් මේ වගේ සංඛ්‍යාවක් ගත්තාම අපි මේ වෙලාවේ දැනගන්න ඕනේ කාරණා කීපයක් මතක් කරලා දෙන්නම්. මම අපි ඉක්මනින්ම මෙන්න මේ ටේබල් එක ලියා ගන්න ඕනේ පුතාලට ඉක්මනින්ම ඇඳ ගන්න පුළුවන් බිංදුව 1 2 3 4 5 6 7 8 9 A B C D E F කියලා ඇඳ ගන්න ලියා ගන්න ඊට පස්සේ බිංදුව ඉස්සරහින් බිංදු 4ක් දාන්න ඊට පස්සේ මොකද කරන්නේ බිංදුව 1 බිंदුව 1 බිंदුව 1 ලස්සන පැටර්න් එකක් නේ මතක ඇතිනේ මේ අඳින්නේ හෙක්සාඩෙසිමල් ටේබල් එක ඊට පස්සේ බිंदු 2යි 1යි 1යි බිंदු 2යි 1යි 1යි 2/2 බිंदු 2යි 1යි 1යි අවසානයේදී ඔයාට බිंदු 4ෙන් පටන් ගත්ත ටේබල් එක ඉවර වෙනකොට 1ව 4ක් එනවද කියලා ඩබල් චෙක් කරන්න වරදින්නේ නැහැ එතකොට මුලින්ම එකෙන් එක යනවා දෙකෙන් දෙක යනවා ඊට පස්සේ හතරෙන් හතර යනවා බිंदු හතරට එකේව හතරයි බිंदු හතරයි එකේව හතරයි අවසානයේ බිंदු 8යි එකේව 8යි ඔක ඇඳ ගන්න ඕනේ ඉක්මනටම ඊට පස්සේ අපිට පුළුවන් මේ බිंदු 3 පුංචි ටේබල් එක ලකුණු කර ගන්න එහෙනම් ඉක්මනින්ම අපිට පුළුවන් ඒ ටේබල් එක ලකුණු කර ගන්න ඕන මම ලකුණු කරන්න මෙන්න මේ විදිහට ඒ කොටස ලකුණු කරගෙන ඒකෙත් එකේව තුනක් ඉතුරු වෙයි. හරි දැන් ඔන්න ඔයාලට එක්සෑම් එකේදී ඉක්මනට ඇඳගත්තොත් තවත් ටේබල් එකක් අස්සේ හැංගිලා තියෙනවා. කවුද? BCD ටේබල් එක බිඳුවේ ඉඳන් 9 වෙනකන්. දැන් මේ ඇඳගත්ත ටේබල් එක ඇතුලේ ටේබල් තුනක් තියෙනවා. එකක් ඔක්ටාල් ටේබල් එක, එකක් BCD ටේබල් එක, අනික හෙක්සාඩෙසිමල් ෂට්දශමය වගුව. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට දීලා තියෙන බයිනරි නම්බර් එක මොකද කරන්න කියන්නේ? ඔක්ටාල් කරන්න කියන්නේ. එහෙනම් අමාරු නැහැ. අපි පිටිපස්සේ ඉඳන් මේ ලකුණු පැත්තේ ඉඳන් තුනෙන් තුනට වෙන් කර ගන්නවා මෙහෙම. දැන් ඔයා වැඩිපුර දැන් මේ බින් තුනක් නැති නිසා ඉස්සරහට බින්දුවක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. දැන් මෙන්න මේ බිඳුවයි 1යි 1යි කියන්නේ කවුද කියලා බලනවා මේ ඉන්නේ කවුද ඒ ඉන්නේ 3 ඉලක්කම එහෙනම් මෙතන 3යි ඊළඟට මේ 1 1 1 කියන්නේ කවුද ඒක නම් දැකපු ගමන් මම දන්නවා කවුද 7 ඔක්ටාල් ටේබල් එකේ අන්තිම යාළුවා 7 ඊට පස්සේ 1 1යි බිඳුව කවුද ඒ 6 right ඔයාලට ඉක්මනට එහෙම හොයන්න බැරි නම් මෙහෙම හොයන්නත් පුළුවන් 1 2 4 4යි 2යි 6යි 1 2 4 එතකොට 4යි 2යි 6යි 1යි 7යි 1 2 2යි 1යි 3 ඉතින් මෙච්චර වෙලා යන්නේ නැතුව ටේබල් එකේ මට ඉක්මනට 3 7 6 කියලා පිළිතුර එනවා ඉතින් ඔයෙත් එක්කම මම තව ලස්සන කතාවක් කියන්න කැමති ඉක්මනින් ප්‍රශ්න වලට පිළිතුරු ලියන ක්‍රම. රයිට්. අපි ඒකටත් යමුකෝ බලන්න.
හරි දැන් අපේ පිළිතුර ආව නේද අපිට අපි එකක් බලමු මොකක්ද එන්නේ මෙතනින් 3 7 6 ඔක්ටාල් නෝ පිළිතුර ආවමට පිළිතුර ආවා මෙන්න මේ පිළිතුර ගන්න පුළුවන් එහෙනම් හැබැයි අපිට තව විස්තර ටිකක් ඒකෙදිම දැනගන්න පුළුවන් අපි යමු බලන්න මේ විස්තර ටිකට පුතා දැන් ඔය දුන්නු සංඛ්‍යාව ගැන මම පොඩ්ඩක් කතා කරන්න කැමතියි ඔයාගෙන් අහුවොත් ඒ සංඛ්‍යාව ඩෙසිමල් කරලා අහුවේ නැහැ ක්වෙස්චන් එකේ නමුත් අහුවොත් අපි කොහොමද ඉක්මනින් උත්තර දෙන්නේ ඔන්න මම කියලා දෙන්නම් කෙටි ක්‍රමයක් ඔයාලා දන්න ඕනේ දෙකේ බල 2 to the power 0 is 1 2 to the power 1 is 2 2 to the power 2 දෙකේ බල 2 කියන්නේ 4යි ආදී වශයෙන් යනකොට දෙකේ බල ওই විදිහට යන්න පුළුවන් එහෙනම් මේ තියෙන දෙකේ බල 7 දෙකේ බල 8 දෙකේ බල 9 තව මෙතනින් ගියොත් දෙකේ බල 3 දෙකේ බල 4 දෙකේ බල 5 දෙකේ බල 6 ඔහුම යනවා දැන් මම ප්‍රශ්නයක් අහුවොත් 1යි 1යි බයිනරි උත්තරේ කීයද 3යි 1යි 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 බයිනරි ඒ කියන්නේ ඔක්කොම එකේව 3ක් තිබුණොත් 7යි එකේව 4ක් තිබුණොත් 16යි පුතේ මෙතන රටාවක් එනවා sorry මෙතන 15යි මේ 15 මේ ඉන්නේ 15 මට රටාවක් හොයලා කියන්නකො මේ ඇවිල්ලා තියෙන රටාව මොකක්ද කියලා මං එකේ ඒවා පහක් ගැහුවොත් මොකක් එයිද මේක කියන්නකො මට හා අපි බලමු මොකද්ද මෙතන එන්නේ කියලා තුන කියන්නේ මොකද්ද මම වෙන පාටක් ගන්නවා පොළ පාට ගන්නවා පුතේ මේ ඇවිල්ලා තියෙන දෙකේ බල කීයද එකේ එකේ ඒවා ගණන් කරන්න දෙකේ බල දෙක අඩු කිරීම එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ එහෙනම් මේක වෙන්න ඕනේ මොකද්ද එකේව තුනක් තියෙනවා එකේ බල තුන කියන්නේ 8යි 8න් එකක් ගිහාම 7යි එහෙනම් මේක කොහොමද දෙකේ බල 4 එකේව 4යි තියෙන්නේ අඩු කිරීම එක ඒ කියන්නේ 16න් එකක් ගිහාම 15යි තව විදිහකට ගියාම ඊළඟ ලෙවල් එකට එකක් අඩු එක තමයි මේ තියෙන්නේ 16ට එකක් අඩු හා ඉතින් කොහොම නමුත් අපිට බැරිද එකේව පහක් තියෙන්නේ කීයද 32යි දෙකේ බල පහ කියන්නේ 32යි මේ තියෙන්නේ 32ට එකක් අඩු කියන්නේ 31 තමයි මේ ඇවිල්ලා තියෙන්නේ එහෙනම් පුතේ මේ මොකද්ද අපි මොහොතකට මේක 1 කියලා ගත්තොත් මොහොතකට මේක 1 කියලා 1 2 3 4 5 6 7 8 9 දෙකේ බල 9 කියන්නේ කීයද 512යි 512න් ඍණ 1 ගියාම 511යි පුතේ 511යි 512යිනේ ඔක්කොම එකේව තිබුණොත් හැබැයි මෙතන එකක් නෑ නේද මෙතන තියෙන්නේ බිඳුවනේ එහෙනම් 511 නොත් තව බි එකක් අඩු කරොත් 510යි එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ 510 ඔන්න එකේව ගොඩාක් තිබුණොත් ඔයාලට ලේසියෙන්ම උත්තරේ හොයාගන්න පුළුවන් මේ MCQ කරනකොට අපි ගොඩ වෙලා ගන්න නරකයි. ඒකයි මෙවැනි කෙටි ක්‍රම භාවිතා කරන්නේ. එහෙනම් තව පුංචි උදාහරණයක් මම කියන්න. මංගාව තියෙනවා නම් එකේ ඒවා 7ක්. 1 2 3 4 5 6 7. මම දන්නවා දෙකේ බල 7 කියන්නේ 128යි. 128න් එකක් ගියාම 127යි. එනම් පුතේ එකේව 7ක් ආවොත් 127 එන්නේ. බැරි වෙලාවත් මෙන්න මේ කොහෙ හරි තැනක එක බිඳුවක් විතරක් ආවොත් මොකද වෙන්නේ? 127ක් නේ ඔක්කොම එක. ආ ඒකෙන් දෙකක් අඩු කරලා උත්තරේ ගන්න පුළුවන් පුතාලට. දැක්ක නේද මම කියන්නේ? රයිට්. ඔය විදිහට කෙටි ක්‍රම හොයාගන්න මොකද මෙතන තියෙන හරිම ලස්සන පැටර්න් එකක්. right එහෙනම් ඔන්න අපි ඒ කොටසටත් ගියා එහෙනම් පිළිතුර
තුන්සිය හැත්ත සොරි තුන්සිය කියන්නේ අටේ පාදනේ තුන හත හය සිය ගණන් කියන්නේ ඩෙසිමල් වල අපි මෙතන කියන්නේ තුන හත හය බේස් ඔක්ටා මේක 3 7 6 බේස් 8 right හරි ඔන්න දැන් මම තවත් ලස්සන ප්‍රශ්නයකට යනවා දැන් මතක් කරගන්න equivalent number 4 2006 hexadecimal hexadecimal වල මේ අගේ සමාන වෙන්නේ කාටද එහෙනම් අපි ආයේ අපේ අර ටේබල් එකට යනවා 200 කියන එක හොයාගන්නවා මෙන්න මම හොයාගත්තා එක බිඳුවක් කියන්නේ කීයද බිඳු 4යි තව බිඳුවක් කියන්නේ බිඳු 4යි මම උඩින් බැලුවේ ටේබල් එකේ ලොකු ටේබල් එකෙන් බැලුවා දෙක කියන්නේ මොකද්ද මෙන්න උත්තරේ බිඳුව බිඳුව එක බිඳුව මට මෙතනින් උත්තරේ ආවා මේ මට ආවේ මොකද්ද බයිනරි මේ බයිනරි ආන්සර් එක මේ ආවේ දැන් ඕක මොකද මං කරන්නේ ඔක්ටල් කරනවා නම් තුනෙන් තුන බෙදා ගන්නවා මම මේ පාට කරලා තියන්නේ ඒකයි මේ කහ මේ අමුතු කහ පාටක් බ්‍රවුන් වගේ කලර් එකක් තියෙනවා ඒක බිඳුවයි මේ කියන්නේ බිඳුවයි මේ කියන්නේ බිඳුවයි මේ කියන්නේ එකක් එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ ඔක්ටල් මේ දෙක නෙමෙයි පුතේ ඔක්ටල් ऑक्टल बोलेंगे एक है ना मैं उत्तरे हाँ रे ऑक्टल बोलेंगे मैं एक है ना उते उन्हें मांगा था 200 हेक्साडेसिमल किया ने मैं आप उत्तरे मैं अभी लतीन बिंदु गणन करन एकाई देकाई तुनाई हतराई पहाई हायाई हताई अटाई ना मैं एकाई देकाई තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි එකත් හරි බයිනරි එකත් හරි ඔක්ටල් මේ ඔක්ටල් තියෙන්නේ ඔක්ටල් එකත් හරි දැන් මට ප්‍රශ්න තියෙන්නේ මේ 512ද මේ තියෙන්නේ කියලා ඉතින් අපි එකත් බලමු කොම ක්ලියර් කරලා පුතේ අපි ලියාගෙන යන් දෙකේ බල 1 2 4 8 16 इस देख है तो हकर एकसीय विषय आता देसीय पानस हाये हारी पांचसीय दोला हाँ हिना मुकादोतरे अनि केवल कोमा बिंदु ने पांचसीय दोला हाँ हिना डेसिमल वैल्यू विकर्त हारी ऑल ए बी सी इस द आंसर දැක්කනේ අපි ගත්ත හිටින් අපේ මේ ටේබල් එක එකපාරක් ඇඳගත්තුම අපිට ඒක ගොඩක් තැන්වලදී පාවිච්චි කරන්න පුළුවන් මේ තියෙන ආන්ස එක 512 එකත් හරි එහෙනම් ABC 4 ඒ කියන්නේ all ABC ඔන තව ප්‍රශ්නයක් අහනවා පසුගිය වසර ප්‍රශ්න පත්‍රයක පහත දැක්වෙන පැනේ තිබූ බව යහළුවෙකු නාමල් විසින් ප්‍රකාශ කරයි 5A කියන සංඛ්‍යාව තුල්‍යවන්නේ 1 5 1 6 15 right එහෙනම් අපි ඒකත් හොයන්න ඕනේ මුලින්ම අපි යමු A 5 කියන්නේ ඩෙසිමල් මේකලු චුට්ටක් බලමු අපි ඒක මම යනවා මගේ ටේබල් එක ඊළඟ පිටුවේ තියෙනවා ඒකට යනවා මම ගිහිල්ලා උත්තරේ ලියා ගන්නවා මන් දන්නවා ඒ කියන්නේ මොකද්ද කියලා ඒ කියන්නේ මෙතන බලන්න එක බිඳුව එක බිඳුව මම එක ගන්නවා එක බිඳුව එක බිඳුව පහ කියන්නේ බිඳුව එක ඒ කියන්නේ පැත්ත බිඳුව එක දැන් මම මේක ඩෙසිමල් කරනවා 1 2 4 8 දාසය 32 64 128 එහෙනම් පුතේ මම එකතු කරන්න ඕනේ මොනවද කියලා මට කියන්න මම එකතු කරන්න ඕනේ මොනවද මොකද මම එකතු කරන්න ඕනේ 128 ගන්න ඕනේ 32 ගන්න ඕනේ හතර ගන්න ඕනේ මේකේව තියෙන තැන් විතරයි මං ගන්නෙ එක ගන්න ඕනේ එහෙනම් මං එකතු කරන්න ඕනේ 128ට 32ක්
ඒකට එකතු කරන්න ඕනේ හතරක් ඒකට එකතු කරන්න ඕනේ එකක් මට එනවා මෙතන එනවා 8යි 2යි 10යි මෙතන 5ක් එනවා එහෙම නේද මෙතනට එකක් එනවා මෙතන 6යි 165 එනවා මේ ඩෙසිමල් සංඛ්‍යාවක් මට 165 කියලා කියන්න පුළුවන් එහෙනම් අපි ගිහින් බලමු මගේ එහා පැත්ත පිටුවට A5 කියන්නේ 165 හරියටම හරි එහෙනම් මට මේ මේකට හරියක් දාන්න පුළුවන් A ප්‍රකාශය හරි මම දැන් යනවා B ප්‍රකාශයට ඩෙසිමල් මේ සංඛ්‍යාව 1.1 ඩෙසිමල් 110 ලොකු සංඛ්‍යාවක් ඒක සමානලු 8ට ඔක්ටාල් 8 ඒක හිතන්නවත් පුළුවන් ද බලන්න නිකන් ගිහින් බලන්න ඔක්ටාල් 6 කියන්නේ මොකද්ද කියලා අපේ මේ පිටුවේ තියෙන ඔක්ටාල් 6 ඔක්ටාල් 6 කියන්නේ මොකද්ද දන්නවද 6 මේ තියෙන්නේ 1යි 1යි බිඳුවයි බයිනරි එක බයිනරි ඉතින් මේක 1 2 4 4යි 1යි ඩෙසිමල් නම් 6යි එතකොට ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි මොකද්ද ඇත්තටම මේ ඔක්ටාල් 6 කියන්නේ බයිනරි 1 1 2 1 1 බිඳුව ඉතින් බලමු ගිහිල්ලා මේ මොකද්ද මේ තියෙන්නේ මේ තියෙන්නේ ඩෙසිමල් එහෙනම් දෙවෙනි ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි ඊළඟට ඔයා 27 ගන්න බයිනරි කරන මං අනිත් ටික මකන්නම් පුතාලට පැටලෙන හින්දා මම මේ ටික මකලා දාන්නම් බෝඩ් එක මකන්නම් අවසානයේ තියෙන්නේ මොකද්ද අපිට තියෙන්නේ අපි යමු ඊළඟ පිටුවට. ඔය කියන්නේ 27 කියන ඔක්ටාල් නම්බර් එක ඊක්වල් වෙන්නේ මෙන්න මේකටලු. ඒක හරිද කියලා බලමු. මම ලියා ගන්නවා සංඛ්‍යාව 2 7යි ඔක්ටාල්. මේක නම් වැරදි. B වැරදි. A නම් හරි. යම් බලන්න මොකද්ද කියන්නේ කියලා. Right. පුතේ දෙක කියන්නේ මොකද්ද කියලා මට බලලා කියන්න බිඳුව එක බිඳුව හත කියන්නේ එක 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 මම මෙතනින් බැලුවා හත කියන්නේ එක 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 එහෙනම් දෙක කියන්නේ බිඳුව එක බිඳුව එහෙනම් මේක තමයි බයිනරි එක ගිහින් බලමු මොකද්ද යාලා කියන්න කියලා අපිට හරි ඒගොල්ල කියනවා මෙන්න මේ සංඛ්‍යාව බලන්න හරිද කියලා ඔව් එකේව තුනක් තියෙනවා ආ හරි එහෙනම් 2යි 7යි 27ක් නෙමෙයි 2යි 7යි කියන්නේ එහෙනම් A සහ C කියලා උත්තරයක් තියෙනවද ඔව් A සහ C පමණි පිළිතුර 2 කියලා බාර ගන්න පුළුවන් A සහ C only මේ ඉංග්‍රීසි මීඩියම් එකේ 3ට උත්තරේ දාලා තියෙන එක කමක් නැහැ මේ උත්තරේ විතරක් ගන්න A C කියන එක ගන්නකො පුතේ एक अंके अदाल अंके अदाल अंकियाने प्रश्न पत्र देखे देवी दी अंक कलता तम अंक मध्य प्रश्न पत्र पिलीर एसी एक बी वेड़ी एसी पमना वेड़ी के लगाने මෙතන මම AC එතකොට මේ මේක මම මොකකටවත් දාන්නේ නැහැ මොකද ඒක ඉංග්‍රීසි මීඩියම් අයගේ 3 සිංහල මීඩියම් අයගේ වෙනස් නේ ඒ හින්දා මම ගන්නෙ නැහැ හරි ඔන්න ප්‍රශ්නේ ඊළඟ 5 වෙනි ප්‍රශ්නේ යමු අපි 5 වෙනි ප්‍රශ්නෙට ඔගොල්ලෝ කරලා ඇති දැන් බලන්න ඔගොල්ලෝ හරිද කියලා ලියලා තියෙනවා ඔබගේ පාසලේ කාර්යාලයේ ඉදිරිපිට මොනවද තියෙන්නේ තල්ගස් 4ක් ඇත ඒවා A B C සහ D ලෙස නම් කර රොෂාන් සනත් තාතු කෝරළන තිදෙනා ගස් දෙස බලමින් පහත ප්‍රකාශ නිකුත් කරනවාලු දැන් ප්‍රකාශ ටික දීලා තියෙනවා there are 4 palm trees in front of the school office in your school
And they are named as A, B, C, D. Roshan, Sanath and Atukorala make the following statement by looking at this. Roshan says, tree A is greater than tree B. And අපි යම් බලන රූප සටහන එක රායනවම රූප සටහන් ටිකක් ඇඳා මේ තියෙන්නේ රූප සටහන් ටික තමයි එතකොට ඒ කියන්නේ 10යි උස 10යි මේක 20යි B 20යි C 30යි D 40යි දැන් ඔන්න පුතේ බලන්න යාලා එක එක කියන statements right අපි බලමු පළවෙනි එකේන ඒඟස විශාලයිලු मगे रूप सटहन हरियाणे देखम हरिना प्रकाश अवसान रोशान गे प्रकाश फॉल्स वेरदी සනත් මොකද කියන්නේ සනත් ඒ කුඩයිලු බීට හරියටම හරි ඒ හොඳ ටෝම ඇති සනත්ගේ ප්‍රකාශය අනික එක බලන් දෙකුත් නැ එකක් හරි ඒ හොඳටම ඇති අවුට්පුට් එක හරි මොකද ඕ ගේට් වල ඕ ගේට් එක හඳුනනවා ඔයගොල්ලෝ ඒකේ එක ප්‍රකාශයක් හරි ගියත් අවුට්පුට් එක හරි මම අනික එක චෙක් කරන්න ඕන ස්පීඩ් කරන හැටි समस्त प्रकाश अवसान प्रकाश मेक बलूल प्रकाश हरि नॉट හරියක වැරදි කියන්නේ වැරදි ප්‍රකාශය මුලින් බලන්න මේ බලන්නකො not gate එකේ විදිහ එයා හරියකක් කිව්වොත් මොකද වෙලා තියෙන්නේ output එක false වෙනවා එහෙනම් පිළිතුර අපි යමු මෙන්න මෙහෙම ගන්න පිළිතුර වෙන්නේ අසත්‍යයි සත්‍යයි අසත්‍යයි පිළිතුර දෙක ලෙස මට බාර ගන්න පුළුවන් एक कोतन तिबुनात कमान इंग्लिश मीडियम आगे ना फॉल्स ट्रू फॉल्स पिलिचुर देख के गान पुला मम बोर्ड क्लियर करा एवगे मैं तवा देखा मेवर सामान्य पहले विभागे अवसान करने शिशु को वन चाणक उसस पहले विषय दारा वह दैरी मट बलापुर नवा මේ සඳහා ඔහු විෂයන් තෝරා ගැනීමේදී තාක්ෂණ වේදයේ සඳහා SFT ඔගොල්ලෝ දන්නවා Science for Technology කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ ඊට අමතරව යා ඉංජිනේරින් ටෙක්නොලොජිද නැත්නම් බයෝ ටෙක්නොලොජිද කියන එක තීරණය කරන්න ඕනේ දෙකෙන් එකක් හෝ කියන එක හැබැයි ICT විෂය තොරතුරු සංවේදන තාක්ෂණයේ ඔහු තෝරගෙන ඉන්නවා මේ වෙනකොට right English medium ay balaganna the subject science for technology is compulsory and must select one of the engineering technology or here you have or biosystem technology that is BST information and communication technology has already been selected by him unne ya aragena ivarai subject e nan api mokadda karanne SFT අනිවාර්යෙන් යනවා ඒ වගේම ICT ඒත් එක්කම මේ end මේක දෙකෙන් එකක් යන්න ඕනේ එහෙනම් SFT and ICT and third subject you can select සිංහල මීඩියම් දරුවන්ට මේක දෙක කියලා තිබුණාට ඉංග්‍රීසි මීඩියම් අයගේ paper එකේ අංක කිරීමේදී බලන්නේ SFT and ICT and Here you have O for engineering technology and biosystem technology. Here you can select either this or this. මේ දෙකෙන් එකක් select කරන්න පුළුවන්. එහෙනම් English medium දරුවන්ගේ එක තුන විදිහට ඇති. ඒක ඒගොල්ලන්ගේ දෙක විදිහට තියෙන එක වැරදි. අංක කිරීම ගැන හිතන්න එපා. උත්තරේ පමණක් බාර ගන්න.
හොඳයි එහෙනම් අපි 6 වෙනි ප්‍රශ්නේ ඉවර කරා දැන් ඔගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ උත්තරේ හරිද කියලා 6 වෙනකන් ඊට පස්සේ අපි 7 වෙනි ප්‍රශ්නෙට යමු 7 වෙනි ප්‍රශ්නයේදී ලස්සන ප්‍රශ්නයක් අහනවා මෙන්න මෙහෙම දීලා තියෙනවා පොඩි වගුවක් AB කියලා පුතාලට පේනවා ඔයගොල්ලෝ දන්නවා AB මෙතන අහන්නේ AB වලට පුතේ 1 වෙනවා ඔයා දන්නවා AB 00 01 10 11 අපි මෙච්චර වෙලා කතා කරා ඔය AND gate එකේදී මොකද වෙන්නේ කියලා පුතේ AND gate එකේදී වෙන්නේ මෙන්න මෙහෙම මේ අවස්ථාව විතරක් 1 වෙනවා එහෙනම් පුතා මේක බැරි වෙලාවක්වත් NAND උනොත් NAND උනොත් මොකද වෙන්නේ NOT AND උනොත් මොකද වෙන්නේ මේ ඔක්කොම 1 වෙලා මේක 0 වෙනවා ඒ AND වල ස්වරූපය ඒ වගේම O වල මොකද වෙන්නේ O වල මොකද වෙන්නේ කියලා බලා ගන්න O වල වෙන්නේ අපි මේ මේ බේසික්ස් ටික දැනගෙන ඉන්න ඕනේ ඒකයි මම මේ කරන්නේ O වල මොකද වෙන්නේ ඕවලදී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඕන මම මෙතන පෙන්නනවා. ඕවලදී වෙන්නේ අපි බිඳුව බිඳුව තිබ්බහම බිඳුවයි එකක් හරි වන්නම් 1 වෙනවා. පුතාට තේරෙනවා මෙන්න මෙහෙම අවස්ථාවක්. එහෙනම් අපි මේක NOR වෙනකොට ඒ කියන්නේ O එක NOT කරනකොට මේ බිඳුව එක වෙලා ඉතුරු අවස්ථා ඔක්කොම බිඳු වෙනවා. පුතේ මේ ඇවිල්ලා තියෙන්නේ හැම එකක් නේද බින්දු බින්දු තියෙනකොට බින් එක වෙලා අනෙක් සියලුම අවස්ථාවල බින්දු තියෙන මේ මේ F කියන්නේ මොකද්ද NOR එකක් නේද පෙන්වන්නේ හැබැයි ඒගොල්ලෝ අහන්නේ මොකද්ද මේ F ප්‍රතිදානයට නැවත NOT එකක් දැම්මොත් මොකක් වෙයිද ඕන මම වෙන පාටක් ගන්නවා මම රෝස පාට ගන්නවා එක ආයි බින්දුව වෙනවා ආයි එක වෙනවා එක වෙනවා එක වෙනවා පුතේ මේ ඇවිල්ලා තියෙන්නේ කවුද මේ ඕ ගේට් එකම තමයි. එහෙනම් පිළිතුර ඕ කියලා අපිට කියන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන්නේ ආයේ මේකට NOT එකක් දැම්මොත් ඕ වෙනවා. එහෙනම් පිළිතුර ඔන්න දැන් ඔයාලට සාරාංශකුත් මම දාලා තියෙනවා. මේ පෙන්වලා තියෙන්නේ එක නැවත බලා ගන්න AND එකේදී 1 1 වුණොත් විතරයි 1 වෙන්නේ. ඒක මාරු වෙන හැටි බලන්න. දැන් අපි දැක්කේ O gate එකක් මාරු කරාම මෙහෙමයි ආවේ. ඔයගොල්ලන්ගේ F වල උත්තරේ තිබුණේ මෙහෙමයි පුතේ. මේ අර ප්‍රශ්න පත්‍රයේ තිබුණු F අකුර තමයි මේ තියෙන්නේ අන්තිම කොලම් එකේ. එක බිඳුව බිඳුවට විතරයි එක. ඕකට ආපහු NOT එකක් දැම්මහම මොනව වෙයිද කියලා නේ ඔයගොල්ලන් අහන්නේ අපේ. මොනවද වෙන්නේ? මොනවද වෙන්නේ? ආපහු මෙයා බිඳුව වෙලා එක වෙලා එක වෙලා එක වෙනවා කියන්නේ මොකද්ද? ආයි මේ O එකම වෙනවා කියන එක. එහෙනම් පිළිතුර විදිහට අපිට එක ගන්න පුළුවන්. ඒ කියන්නේ O gate එක මේක ගන්න පුළුවන්. O gate එක. ඒක ටිකක් ලස්සන උත්තරයක්. මොකද ගොඩාක් ළමයි මේ කෙලින්ම හිතනවා මේ NOR කියලා ලියනවා. මේක ගන්න. හැබැයි අහන්නේ ආපහු එක NOT කියන ප්‍රශ්නේ ඉවර වෙනකම්ම කියවන්න. මේක පොඩ්ඩක් අපි අතින් පැටලෙන්න පුළුවන් F වල උත්තරේ NOR කියලා දෙයි. ඒ ඉතින් මේ උත්තරය ආවේ NOR වලටනේ. මේ තියෙන්නේ NOR එකේ උත්තරේනේ. හැබැයි ඒගොල්ලෝ කියන්නේ ඒකටත් ආයි NOT එකක් දාන්න කියලා. හොඳයි. ඒ තමයි 7 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ බොහොමත්ම ලේසි ප්‍රශ්නයක්. අපි බලමු ඒකට උත්තර ලියන්නේ A P Q R AND එකක් හරහා යනවා. එහෙනම් P .Q .R end එකක් ඒක උඩින් ඔක්කොටම මොකද වෙන්නේ බාර් හෝල් බාර් එහෙනම් පිළිතුර තුන විදිහට බාර ගන්න පුළුවන් ඒක ලේසි නේද right 9 වෙනි ප්‍රශ්නේ සුනිල් හා නිමල් පරිගණක දෙකෙහි ප්‍රධාන මතක ධාරිතාව RAM 4GB සහ 2 to the power දැන් වර්ග දෙකකින් ක්‍රම දෙකකින් represent කරන්නේ. Here Sunil's computer
4 GB animals 2 to the power 13 දැන් අපි එක වර්ගයකට යමු මේක හරි ඒකට පොඩි දැනුම ටිකක් අපි එකතු කරගමු මෙන්න මේ කොටස් ටික පුතාලා දන්නවා මෙන්න මේ ටේබල් එක දන්නවා මම මෙතන ඉඳන් යන්න bit 8ක් byte 1යි කියලා දන්නවා ඒ වගේම byte 1024ක් 1 kilobyte 1යි පුතේ 1 kilobyte 1ක් අපිට ලියන්න පුළුවන් මෙහෙම 2 බල 10 කියලා එතකොට මෙගාබයිට් කියන්නේ 2 බල ලියාගත්තර කමක් නැහැ 20යි පුතේ ගිගාබයිට් කියන්නේ 2 බල 30යි ඔන්න දැන් ඔයා හොයාගත්ත විශේෂිත වූ කාරණාව කෙරාබයිට් කියන්නේ එහෙනම් 2 බල 30 වෙන්නේ නැති එහෙනම් පුතා හොයාගත්ත මෙන්න මේක හදාගන්න විදිහ එතකොට එක විදිහකට අපි යමු අපි මේක නිකන් බලුවොත් මොකද වෙන්නේ हतर कियाने मुकादा अभी इगन गाल तीयनवा हतर कियाने देखे बल वलिंग लिवो देखे बल देखा उन्न माम मितर लियला तीयना पुते जी बी कियाने देखे बल ती है देखे बल ती है एक है माम में अंदर तीयने मितर जी बी में माम मितर गात जी बी इहे ना मैं देख बेने मगात हम बल वलिंग गात हम देखे बल तीस देखा හැබැයි මේක දෙන්නේ වෙන විදිහකට මේක දෙන්නේ 2 බල 13යි MB කියලා. පුතේ MB කියන්නේ 2 බල 20යි. 2 බල 13 අපිට හදාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා 10යි 3යි 13යි. තේරුණාද? 10යි 3යි 13යි. ඊට පස්සේ අපිට කෙලින්ම මෙතන ගන්න පුළුවන් මේ ඔක්කොම එකතු කරාම 20යි 10යි 30යි 3යි 33යි. එනා මේකේ එන්නේ 32යි මේකේ එන්නේ 33යි. එතනම අපිට කියද හැකි නිමාගේ කැපැසිටි එක වැඩි RAM එකේ කියලා. තව විදිහකට කියනවා නම් මම මේ 33 හදා ගන්නවා GB වලින්. මට උදව් වෙන්න 33 හදන්නේ කොහොමද? 30යි 3යි 33යි. එහෙනම් 2 බල 30යි වැඩි කිරීම 2 බල 3යි. හරියට මේක 30යි 2යි 32යි වගේ මේක 30යි 3යි 33යි ඉතින් පුතේ මම වෙන පාඩක් ගන්න මට කියන්නකෝ ඔයාලා 30 කියන්නේ මොකද්ද කියලා මම කියලා දුන්නා 30 කියන්නේ GB එහෙනම් ගිගාබයිට් මට කියන්නකෝ 2 බල 2 කියන්නේ 4යිනේ 2 බල 3 කියන්නේ කීයද මේ තියෙන්නේ කීයද 8යි එහෙනම් GB 8ක් එහෙනම් නිමල්ගේ කැපැසිටි එකයි වැඩි ඔන්න දැක්කද අපි එක එක ෆෝමැට් එකකට හදාගත්තා අපිට MB දීපුවා ඔක්කොම අපි එක විදිහකට හදාගත්තා GB වලින් ගත්තහම නිමල්ගේ කම්පියුටර් RAM එක 8 GB එහෙනම් කාගේද විශාල ප්‍රමාණයේ RAM එක තියෙන්නේ සුනිල්ගේ 4 GB ඒකේ දෙගුණයක් තියෙනවා නිමල්ගේ එහෙනම් මම යනවා ක්වෙස්චන් එකට මේ ටික ඔක්කොම ක්ලියර් කරලා Answer: A Nimal's computer has greater RAM capacity than Sunil. Sunil ge pariganakayata wada mataka daarthawa Nimal ge pariganakayata thibbe ow 8 GB thiyenawa yage meyage thiyene 4 GB. Dakkada gatte hati? Right. Ilanga antima prashne ada api prashna 10 saakatcha karanne. Obba ge yahaluwek wana Nimal satuwa Namal satuwa DVD CD සහ නවීන වර්ගයේ hard disk එකක් ලැබී ඇත. Your friend Namal has DVD, CD and hard disk which answer shows them in ascending order according to the storage capacity. Ascending order එක අපි ඉගෙනගෙන තියෙනම memories ගැන කතා කරනකොට අපි දන්නවා register කියන්නේ central processing unit එක ඇතුලේ තියෙන පුංචිම මතකයක්. एक हरिम पोड़ी कैपेसिटी है भाई हरिम वेगवत रॉकेट का पावे इट पसे कैश मेमोरी गाने पुलवा इट पसे रैम में का गाने पुलांग इट पसे डिस्क गाने पुलवा ओह माय याने है भाई एक तक का मैं डिस्क के ने कतार करने को ऑप्टिकल डिस्क ठीक है गाता हम सीडी एक टे वड़ा डीवीडी डीवीडी वाल टे वड़ा ब्लूरे थेटी गाने पुलांग इट वड़ा गाने पुलांग डिस्क गाने पुलवा तो कोटा टेराबाइट पुलिंग हिम डिस्क वाला हार्ड डिस्क वाला डेटा दान पुलांग हिनांग अपी
උත්තරේ ගම් කොහොමද? එකසීදී ඩීවීඩී ඇසෙන්ඩින්නේ පුතේ ගන්න අඩු එකෙන් උඩට යන්න ඕනේ. වැඩි වන අනුපිළිවෙල ඇසෙන්ඩින් ඕඩර් කියලා කියන්නේ. එහෙනම් සීඩී ඊට පස්සේ ඩිජිටල් වර්සටයිල් ඩිස්ක් වන කෙටි යදුම මතක තියාගන්න. ඒ වගේම හાર્ඩ් ඩිස්ක්. එහෙනම් මේ ඕඩර් එකට ගත්තනම් හරි. එහෙනම් ඔන්න මම අද දවසේ පුතාලත් එක්ක 1 ඉඳන් 10 වෙනකම් ප්‍රශ්න සාකච්ඡා කරා. ඔය විදිහට ඊළඟ කොටස් අපි ඉදිරිපත් කරනවා. බහුවර්ණ ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරගන්න. ඒ වගේම දෙවනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නෙම් ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ පෙළක් ඉදිරියේදී ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මම මෙතනින් මේ පාඩම අවසන් කරනවා. පුතාලා හොඳට විභාග කරන්න කියලා මම නැවතත් මතක් කරනවා. ඒ වගේම පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. සෞඛ්‍ය සම්පන්නව ඉන්න කියලා කියනවා. හරි, සුබ දවසක්.